ගරු ස්වාමීන් වහන්ස, ආස්වාදයේ තුලට කොටු වෙලා මෙවැනි අසභ්‍ය දෙයට යොමෝන තරුණ තරුණියන්ට, දරුවන්ට අතන ඉරණම ඉතාමත් සෝචනීයයි නේද? අනිවාර්යයෙන්ම සේවා කරන කෙනා ධර්මයේ තුලට යන්නේ නැහෙනි. ධර්මයේ සිල්පද ආරක්ෂාවකට යන්නේ නැහැ. මොකද ආස්වාදයේ තුලමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඒ ආස්වාදයේ තුල ජීවත් වෙද්දී මෙලොව වශයෙන් ඒගොල්ල පිරිහිමටපත් වෙනවා. මෙලොව වශයෙන් පිරිහිමටපත් වෙනවා කියන්නේ සදාචාරාත්මක භාවයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා. ඒ සදාචාරාත්මක භාවයෙන් අපේ සීලාචාර ධර්ම, සදාචාර ධර්ම අපේ සංස්කෘතියෙන් ඒගොල්ල පිරිහෙන්න නොනා, ඒ පිරිහෙන මොහොතක් පාසා ඒගොල්ල මුළු සමාජයෙටම ද්වේෂ කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අපි දිහා අතීතයේ අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ සියල්ලම නොනා දෙවිවරු වෙලා අමනුෂ්‍ය වෙලා අපි දිහා බලන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ආරක්ෂා කරලා දුන්න සදාචාරයේ සීලාචාර ධර්මයන් ඒගොල්ලෝ අපිට ආරක්ෂා කරලා දුන්නා. වෙන කවුරුත් නෙමෙයි අපිට මේවා ආරක්ෂා කරලා දුන්නේ. සමාජයේ මේ අපේ සංස්කෘතිය සීලාචාරකම් වැදගත්කම් මේ සියල්ල අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීතයේ හිටිය වැඩිහිටිය මුතුන් මිත්තෝ. එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරපු දේ මේ මොහොතේ රැකගැනීමේ ආරක්ෂකයා බවට පත් වෙන්නේ තරුණ පරපුරමයි. වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට අර අතීතයේ හිටපු අය මේවා ආරක්ෂා කරගෙන මෙතෙන්ට ගෙනත් දුන්නා. එතකොට මේ ගෙනල්ලා දුන්න දේ ඒ අය දුර්වල කරගන්නවා නම්, ඒ අය විනාශ කරගන්නවා නම් නෝනා, ඒ විනාශ කරගන්න මොහොතක් පාසා එක පැත්තකින් අර අතීතයේ මේවා ආරක්ෂා කරලා දිව්‍ය ජීවිත ගත කරන, යක්ෂ ජීවිත ගත කරන, අමනුෂ්‍ය ජීවිත ගත කරන අය නිරේතුරුව මේගොල්ලෝ කෙරේ ද්වේෂය ඇති කරගන්න. පේන්නේ? ඒක අපිට පේන්නේ නැහැ. ඒ තරුණ පරම්පරාව කෙරේ තියෙන බලවත්ම අනතුරු ඒකයි මුලින්. ඒක අපේ ඇසට පේන දෙයක් නෙමෙයි. ඒක කවදා හරි අපි දකින්න නම් සමාධියේ ඇස ප්‍රඥාවේ ඇස ලබන්න ඕනේ. ඒ ඇස ලබන වෙලාවේ අපි දකිනවා මේ වර්තමාන මොහොතේ සමාජයේ තරුණ පරම්පරාව මේ කාම ඡන්දයන් උදෙසා ඇදී යන වේගය දකිද්දී අර අමනුෂ්‍ය අර දෙවියනෝනා බලවත් ආකාරයට අකුසල් කරගන්න ගැටෙනවා.